মিস গেছে রে চান্দের দিন কার্ড ওয়া কার্ড চান্দের দিন ওয়া চান্দের দিন কার্ড মিস লঙ্কা ইটি নেদ মেসে রে চান্দের দিন মালি মা ওব তুমি ගෝඩාබේ රා ගෝඩාබේට ජන්දි දීපු කට්ටිය දොක්කම් 89 ලක්ෂෙම මෙතන ඊසරේ ඡන්දෙ දුන්නේ අනුරට නෙමෙයිද අනුරට ඊසර අනුරට වගේ ඡන්දෙ දුන්නේ අනුරටද ආ ඔයා ගෝඩාබේ රා දැන් බලන් ගියාම මේ 100ට බර ගාන ගෝඩාබේ මහත්තයර ඡන්දෙ දීපු කට්ටිය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ පිටිය නෑනේ පිරිසන්නේ ඒ නිසා මේ සැරේ ඔගොල්ලෝ අලුත් රැල්ලක් එනවා ඒක පැහැදිලි පේනව නේද ඉලිකා පුටු එකින් එකට චෙක් කරනවා මොකද මේ අනුසෝද ගෙවල් වල පීඩනේ දැනෙන්නේ. ඔව් මෙහෙම කට තියෙනවා නම් ගෙවල් වල ඉන්නේ කොහොමද කියලා හිතනවා මාත් කියලා. නෑ ඒකට අපි නිශ්ශබ්දයි. මාත් නිශ්ශබ්දයි නේද? ඉතින් මෙහෙම ඔව් කැන්වසින් යන්න ඕන. කැන්වසින් යන්න ඕන නේද? තව තව දවස් කීයද තියෙන්නේ? ඉතින් අපේ බස් එකෙන් රාත් දෙක වෙනවා. මේ මාව 10 වෙනවා. 10 වෙනකොටනේ. අද 10 නේ. ඔව් 10. අන්තිමට යන්න ඕන කැන්වසින්. අන්තිමට යන්න ඕන. අර නංගිදයා දැක්කනම් ඇවිල සාලුව පෙරවන ඕගොල්ලන්ට දැක්කලේ සාලුව පෙරවන ජලනි ප්‍රේමදාස ජලනි නෝන අනිත් එක්කෙන කවුද මන් දන්නේ දුලාංජලි දුලාංජලි ඒගොල්ලෝ මේ සලුවක් පෙරවනෝ මහත් අත්තසුම අරවා මේවා මොනවා දුන්නත් දැන් රවට්ටන්න බෑ ඔව් දැන් රවට්ටන්න බෑ ඇයි අර දිලිප් ජාවිරද නයි නයි නයියා ඔව් නයි 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 පැටවද මමදක නයා දාලා මිනිස්සුන්ගේ මොළ විකාර කළා මොළ කෑවා ඉතින් මේ ගර්භාෂ යුද්ධයක් ඇති කරා සාෆිය දාලා ඒ තරම් පාර වැඩ කරපු ඔව් ඔව් ඒ වගේ සාවිත පත්වීම දීලා ඉතින් ඒ වගේ දේවල් කරලා තමයි මේ විනාශ කරේ තාම රැස්වීම පටන් අරගෙන නැහැ අලින් මේනවනේ අලින් මේනවා ඉතින් තාම බලන්නකෝ අවුරුද්දක් කිසි බීදනේ පිරිමි පොලිම වගේම කාන්තා පොලිමත් තියෙනවා ඒ වගේම පොලිමේ ඉඳලා යන්නේ අnder සහෝදරයා බලන්නේ නේද ඔව් ජය වගේ කි මේ පොලිම් කුකියක් නෙමෙයි අnder සහෝදරයා බලන්න පොලිම එව නේද? සිනාමුසු මූණෙන් ඉන්න ඕන. මොකද මේ ජව සම්පන්න කාන්තාව බොහොම සතුටින් ඉන්නේ. මොකද තව සතුටපිරි කාලයක් උදා වෙනවා. තව බොහොම ටික කාලයයි. මේ අම්ම නම් අවුරුදු ගානක් ඡන්ද දෙන්නේ නැතිනේ. අවුරුදු 50ක් වගේ එක දිගටම වැඩ. වැඩ. මොකටද වැඩ කරේ? මේකටමයි. ආ මාලිමාවටම. දැන් නම් ඉතින් සන්තෝෂය ඇතිනේ. පක්ෂ පන්ති පහ කරා පන්ති පහ ඔගලුත් කළ දෙනවා පන්ති පහ කරලා එතකොට මේ මේ ඒ කියන්නේ මගේ පළවෙනි දරු පැටිය ලැබුණෙත් ඇතුලේ. ඉරගෙදර ඇතුලේ. දෙන්න මහ වුණා එයා වෙන දිහාම දැම්මා මම. මැජිසින් එකට දැම්මා. ඔව්. තුනක් ඇතුලේ ඉඳලා තමයි එළියට ආවේ. එතකොට ළමේ දරුවත් ඔව්. ඒ වගේ තත්ත්වය. කඳුරුත් කළාද? දවස් 7 කඳුරු, දවස් 14 කඳුරු, ඒ වගේ නෑ. ආ, කවන්නේ නෑ. ඉතින් මේ
ඔගුලුත් පරණ කෙනෙක්ද? මේ අපි අලුත් අය. අලුත් අය. අලුත් අය කියන්නේ පක්ෂේ අලුත් අය. ඔව් පක්ෂේ අලුත් අය. අපි දුන්නා ශ්‍රී ලංකාවේ පක්ෂේට යුවන් පක්ෂේට අපිට කිසිම දෙයක් දුන්නේ නැහැ. ආ. ඔයගොල්ලෝ අලුත් අය. මේ ඔක්කොම අලුත් අය. ඔව්. අලුතෙන්ම අලුත් අය. අලුත් අය. ඒ අලුත් අය තමයි එන්න ඕන. පරණ අය ඉඳලා කොට නැහැ නේ. ඕගොල්ලන් අපි වෙල්කම් කියලා පිළිගන්නවා. ආරි ඕගොල්ලෝ අලුත් අය. දෙපැත්තට ඡන්ද දීලා තොපිය කාලා ඔව් හැමදාමත් රැවටුණා රැවට්ටුවා මුංග අපිව රැවට්ටුවා අපිත් රැවටුණා ආයි අපි රැවටෙන්නේ නැහැ පොලිං යුගයක් මතක නැතුව ඇති 1970 73 පොලිං යුගයක් තිබුණා සිරිමාගේ කාලේ කළ දේවල් සීවේ සිරිමගේ අඳුරු යුගයේ කියලා එහෙම කාලයක් තිබුණා ආල් කූපන් ඔව් මිරිස් පොළු ආල් පොළු ගෙනියන්න බෑ. එතකොට කිව්ව මොකක්ද දන්නවද? අපේ අම්මා ළඟ එනවා හාල් සේරු දෙක දෙනවා කියලා. ඊට පස්සේ සිරිමාවගෙන් ඇහුවා හාල්කෝ කියලා. සිරිමාව හදෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වනේ. හදෙන් හාල් ගෙනත් දෙනවා කිව්ව නේද? ඔව්. නෑ නෑ. සිරිමාව කිව්වා හදෙන් හරි හාල් ගෙනත් දෙනවා කියලා. ඊට පස්සේ සිරිමාවගෙන් ඇහුවාම සිරිමාව කියනවා හදේ හාල් නෑ කියලා. මතකද කිව්වා? දැන් අපි අපිට මතකයි හොඳට. අපි ඒ කාලේ තරුණ ළමයි. දැන් වයස කීයද 80ක් විතර වෙනව? නෑ. ඔව්. එච්චර නෑ. හරි. නෑ ඔයගොල්ලන්ට මතක නැද්ද කියලා මම බැලුවේ. ඉතින් මේ ඉතින් මතක තියාගන්න ඕන අවුරුදු 74ක් අපිට කරපු විනාශය. එයි මන්ත රෙදි කෝරුමක් දුන්නේ. ආ රෙදි පේළුම. ඒ රෙදි ගෙනයන් පස්සේ අල්ලපු ගෙදරට තේරෙනවා. ඇයි? බූම් සම්පකාර විතරයි තිබුණේ. ඒ රෙදි ගෙනාම අල්ලපු ගෙදරට තේරෙනවා. රෙදි රෙදි ගැන. මොකද භූමි දෙල් ගඳයි. හරිද? එයි මන්ත පිටරකින්න මුතු පිටි. තව තිබුණා පවුන් මාක් සරොන් කියලා. දැන් නේ පහු මාක් කියලා. මාක් එක මොකද්ද දන්නවද? කියන්න බෑ මට. සරොන්. ඉතින් ඒ වගේ කාලයක් තිබුණා. ඉතින් යුගයක් තිබුණා. ඊට පස්සේ සිරිමාවගේ ප්‍රජායිතිය නෙවතුනේ. ප්‍රජායිතිය නෙවතුනෙන් පස්සේ කට්ටිය සිරිමාවට එන්න විදියක් නෑ මීටින් වලට. සිරිමාව ගිය පන්සල් වලට. සිරිමාව පන්සල් වලට ගියාට පස්සේ සිරිමාව මොකද්ද දන්නවද කියලා? එනකොට සිරිමාවට සාදු සාදු කියනවා. සාදු කියනකොට කට්ටිය මොකද නේද කිව්වේ? සිරිමාවට වෙච්ච වැඩේට සාදු කිව්වෝ. සාදු කියනකොට කට්ටිය සිරිමාවට සාදු කියන්න කියනවා. වෙච්ච වැඩේට සාදු ඕකිට. ඇයි මත්තේ මතක නැද්ද සිරිම කාලේ අපේ සිංහලයේ හොඳ ලෑමාස්ටර් එකක් හදනකොට ඕක වැඩක් නැහැ මීහරක් ඉවරයි අපේ රටේ කියලා. ඒක ජපානයේ දීලා ඒ තාක්ෂණය එහින් ගෙනානේ මේ ඩින් ජපාන් කියලා. ඒ මතක නැද්ද? ඔව් ඔව් උදුලි තලයටත් මුන් කෙලියන්නේ කිව්වා උදල්ල. මතක තිබුණා. උදුලි තලයටත් කෙලෙව්වා මේ රටේ. නිෂ්පාදනය ඉවරම කළා දැම්ම. ආල් ටික ඔක්කොම ඉවර කළා ඔක්කොම පිටරටින් ගේන්න පුළුවන් කරක් හැදුවා. මේක පෙරකුම් යුගයක් අපි කිව්වේ. මතක නේ පෙරකුම් යුගයක් නැවතත් ආරඹෙනවා අනුරු කුමාර දිසානායකගේ යටතේ. ඉතින් එක රජවරු ගල් 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 ලේඛනයක්වත් තියනද පිටරටින් ගෙනාපු දෙයක් කිසිම දෙයක් නැහැ. ඔක්කොම මේ රටේ කළා පිටරටට ඇරියා. ඉතින් මේ රජරට දෙනවන වැව් දාගත් හැදුවනේ. පරාක්‍රම සමුද්‍රය ගුවම සමුද්‍රයක් වගේ. ඉතින් ඒක හැදඬ පරාක්‍රම රජුරෝ කොහෙන්ද ණය ගත්තේ? කොහෙන්ද ණය ගත්තේ? මුන්ට කක්කුසියක් හදන්න බෑ ණය ගන්න ඕන. ණය ගන්න. ඒ රටේ රජවරු ලুকু දාගැබ් චෛත්‍යවල හැදුවා. කොහෙන්වත් ණය ගත්තේ නෑ. මුන් ඒ තරමටම රට බංකොලොත් කරලා තියෙන්නේ. ඉතින් මේ මෙසරේ ඒ නිසා මේ සීල දෙනාම මාලිමාවට මාලිමාවට ජය වේවා. ජය වේවා. දැන් කියනවා මහත්තයෝ අපි අවුරුදු 3ක් කරා ඉතුරු පහක් දෙන්න ඉවරම කරන්න. ඉවරම කරන්න ඉවරම කරන්න. අද අපි කුරුණෑගල ජාතික ජනබලවේගයේ කුරුණෑගල රැළිය ඉතින් ඒකට ජාතික භික්ෂු ක්‍රමන විදිහට අපි මේ වෙලාවේ මැදිහත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රට තුල මේ වෙනකොට ජාතික ජනබලවේගයේ අනුරු සානායක රටේ ජනාධිපති වෙනවා කියන එක තහවුරු වෙලා තියෙන වෙලාවක මේ රටේ විශාල පිරිසක් මාලිමාවට ජාතික ජනබලවේගයට එකතු වෙමින් ඉන්න වෙලාවක හැබැයි ඒ අතරේ අපිට ඇහෙනවා කනින් කන තැනින් තැන නොඑක ආකාරයේ මඩ අවලාද මේ නගන ආකාරය. අනේ මඩවලට අවලාදවලට පිළිතුරු දෙන්නත් හිතාගෙන තමයි අර ජාතික භික්ෂු පෙරමුණ විදිහට අපි මේ රැලියට සහභාගී වෙන්නේ. එතෙන්ද විශේෂයෙන් මතක් කරන්නට ඕනේ පහයංගල ආනන්ද සාගර කියලා හාමුදුරු කෙනෙක් පෞද්ගලිකව ප්‍රකාශයක් කරන ජාතික ජනබලවේගයේ මාලිමාව බලයටපත් වුණාට පස්සේ බුදුදහම සහ රජය අතර තියෙන සම්බන්ධතාවය නැති වෙනවා කියලා. ඉතින් ව්‍යස්තය එහෙම එකක් තියෙනවා කියලා එයා සඳහන් කරනවා. එහෙනම් අපි අභියෝග කරනවා පාවියංගල ආනන්දසාගර හාමුදුරන්ට අභියෝග කරනවා පුළුවන් නම් එහෙම එකක් තියෙනවා කියලා ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරන්න බැහැ නම් අපි උන්වහන්සේට කියන්නේ කරුණාකරලා ඒ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න. ඒ වගේම නැති දේවල් මවලා මේ ජාතික ජනබලවේගයට මඩ ගහන්න හදන මාලි මේ පාවියංගල ආනන්දසාගර හාමුදුරන්ට වගේම
ඒවගේම වලවා හැඳුනේ හාමුදුරන්ට ඒවගේම කිසිම මිලක් නැති මිනිස්සු මිලක් නැති නමින් අමිල වෙච්ච මිනිස්සුන්ට සත පහක වටිනාකමක් නැති වටිනාකම් හදාගන්න හදන මිනිස්සුන්ට අපි අභියෝග කරනවා පුළුවන් නම් ජාතික ජනබලවේගයේ බලවට එනකොට ආගමට හානි වෙන ආකාරය තර්කානුකූලව පෙන්වන්න ඕනම සංවාදයකට විවාදයකට අපි ලෑස්ති ඒක අඳබලා ගන්න පුළුවන් ජාතික ජනබලවේගයේ තද ගහපු මඩවල තේ මිනිස්සු පිළිවරන් තියනවද නැත්නම් ඒ වටා මිනිස්සු එකතු වෙලා තියනවද කියන එක අද කොරුණාගල හැලීම් බලා ගන්න පුළුවන් අපි ඒක මේ වෙලාවේ මතක් කරමු. මෙතන ස්වාමීන් වහන්සේලා නැහැ නේ ගරු ස්වාමීන් වහන්සේලා. ඔව්. ඉදයි දැන්නේ මෙතන තාම කවුරුත් නැහැ කියලා හමුදු විතරයි කියලා. ඔව්. නෑ තාම පටන් ගන්න පැය දෙකකට කලින් මේ. ඔව්. රැළිය පටන් ගන්න පැය දෙකකට කලින් අපි මේ මූලික සංවිධාන කටයුතු සහභාගී වෙන ආම්ඳුරු විතරයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ආම්ඳුරු දෙන විතරයි ඉන්නේ. දැන් මේක මඩ ගන්න එපා මේ ආම්ඳුරු නැහැ කියලා. ඔව්. තරම් පරයමු. ඔව්. ආම්ඳුරු ආම්ඳුරු 100ක් 150ක් මෙතන වඩින්න නියමිතයි. වඩින්න නියමිතයි. ඒ ඒ වඩින තුරු අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන නායකය කියනකොට මේ කොහෙද ඉන්න මේ සිවුරු රඳවන ටිකක් කතා කරන ඒවා ගැන අපි ඇත්තටම කලබල වෙන්නේ නමුත් මේවට මිනිස්සු මුලා වෙන්න පුළුවන් එනිසා අපි උත්තර දෙන්න ලෑස්ති පුළුවන් නම් පාහියංගල හැමදාම අපි අභියෝගයක් කරනවා ඔබතුමාගේ මේ channel එක ඔස්සේ අපි අභියෝගයක් කරනවා මේක බලනවා නම් පාහියංගල හැමදාම එන්න අපිත් තමයි ඕනම සංවාදයකට ඕනම විවාදයකට ජාතික ජනබලවේගෙන් ආගමට හානි වෙන ආකාරය ගැන කතා කරන්න කියලා පහදලි කරන්න අපි ලෑස්ති ඒකට උත්තර දෙන්න ඇත්තටම මේ තියෙන්නේ ජොන්ස්ටන් ලගේ නගරාධිපතිය ඩෝසර් කරපු ගුණකබාහු හෝටලේ කියලා තිබුණේ ගුණකබාහු රාජසභා මණ්ඩපය මේක තමයි කඩලා බිඳලා දැම්මේ ඓතිහාසික වටිනාකමක් තියෙන ගුණකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය කඩලා දැම්මා අන්න දාලා විනාශයක් කරා උන්ට වැඩන්නා ඓතිහාසික වටිනාකම් ඓතිහාසික වටිනාකම් සත පහකට වැඩක් නැහැ. මේ තියෙන බුණකබව හෝටලේ කුරුණෑගල නගර මැදේ තියෙන්නේ. ඔක්කොම චෙක් කරලා තමයි අතුල් කරන්නේ. මොකද මීටින් බලන්න එන්න හිතුනේ? දැන් දෙන්න ඕනේ. ගියසර දැන් දෙන්නේ. ඒත් වාලි. ආ ඒත් වාලි මාවට. ඔයා. කොහෙන්ද ගම? ගම නල්සිරිපුර. නල්සිරිපුර. ආ මේසරේ වාලි මාවට දැන් දෙන්න ඕනේ කියලා හිතුවා. දෙනවා. මොකද මේසරේ බලන්න ආවේ දැන් මීට බලන්න ආවේ. මේ හැරිවත් වෙනසක් කරන්න බලාපොරොත්තු. ගියසර කාටද දැන් දෙන්නේ? කොටට. කොටට අම්මට සිරි. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මේ හැරි බැලම වැඩ කරනවා. ඒ ඒ පක්ෂේ බැලම වැඩ කරනවා. කියනවා. ඒ වගේ අනිත් කෙනෙක්ටම සහභාගී වෙනවා. ඒ තරමට තිත් වෙනවා. ඒතර සම්බන්ධයදී නේද අපේ මේ මේ ලොකා කවුද අපේ ජොන්ස්ටන් වෙලා තිනව ගොඩක් උසනන් අඩි 6ක් විතර ඇති. ඔබතුමිය කොයි බලාදද කිට්ටුවද? කුරුණෑගල. ඊසරේ දන්ද දෙන්න කාටද? කොටාවේ මහත්තයාට. මේ ඉනාව. ඊසරේ. ඊසරේ අඬු කුමාර සහෝදරයා. මොකද වෙනසක් කරන්න හිතුවද? වෙනසක් කරන්න ඕනේ නේ. ඔව්. අපිට තේරිලා තියෙන දැන් අපි කරමු මෝඩකම්. 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 දරුවන්ට රටක් තියෙන්න ඕනේ නේ. අපේ කාලේ ඉවරයි දැන්. වයස 50 පැන්නා 53ක් වෙනවා දැන් වයස. මේ 53ට දැන්වත් මම සතුට වෙනවා මම තේරුම් ගත්ත එක ගැන. තේරුම් ගත්ත එක ගැන.
හරි කොහොම සුදි ගේසරේ ඡන්ද දුන්නේ කාටද අංකල් මයින් කරාට ගේසරේ ගේසරේ අනුර මාත් අනුර මාත් මොකද පාවුනද පාවුනානේ වෙනස කරන්න ඕනේ නේද වෙන රාණි ගහරි හරි දවා ගේසරේ කාටද දන්නේ මයින් කරාට මයින් ගේසරේ ගේසරේ පස්සේ මදාර බෙදී මහින්ද මහත්තයා දෙනකොට හිතුවා ඉතින් රට හරි කියලා නෑ රට බල්ලට ගියා කියලා කොහොමද ඒ තේරුණා නම් කෙනෙක් ආ හිටියේ නෑ ඉදිරිපත් වෙන දැන් තමයි හරි කෙනා ඇවිල්ලා තියෙන්නේ හරි කෙනා ඇවිල්ලා තියෙන්නේ දැන් සතුරක් තියෙනවා සතුරක් තියෙනවා මම 10 දෙනා ගානේ චෙක් කරනවා දවසට කතා කරනවා ඔව් අට දෙනෙක් කෙනෙක්ම අනුර මහත්තයා අනුර මහත්තයා දෙන්නෙක් වනිත් ඔ කොහෙද ගම මඩ ගොඩවල් පපා සර්ච් කරනවා මේ වෘත්තිය කියන්නේකෝ මම ගුරුවරයෙක් ගුරුවරියක් ආ ඉතින් මේ ඔක්කොම ගුරුවරයෝ ආ ඔක්කොම ගුරුවරයන් අම්මා හොඳයි නේද අවුරුදු 35ක් ගුරුවරයෝ ආ එතකොට ඒ 35 කාලෙම අපි ළමයින්ට ඉගැන්නේ මේක සංවර්ධනයේ දිනින් පවතින රටක් කියලා එතකොට දැන් ගුවන්වන්න වෙලා තියෙන්නේ සංවර්ධන සංවර්ධිත රටක් කියලා ඉතින් ඇයි මේ පාව කාගේද 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 ඔයගොල්ලන්ගේ තමයි වරද ඔව් අපේ වරද ඔව් අපි පත් කරපු අයනේ ඔව් ඔව් ඉතින් මේ සැරේ ඒ දෙන් නොකර යුතුයි කියන එක නිසා තමයි අද ආවේ ඔව් ඉතින් මේ පාප කර්මයට කර ගැව්වා මිනිස්සුන්ගේ රැවට්ටුවා හැමදාමත් රැවට්ටුවා මුන් අපිව රැවට්ටුවා අපිත් රැවටුණා ඒක තමයි වුනේ අර මිනිස්සු ඡන්ද දුන්නේ ගල් කාලේට ලැට් පෝච්චියට ඡන්දය දුන්නාම අපිට තමයි හැමදාමත් කෙලවීම ගෙදෙට්ට ඇවිල්ලා ආච්චිය තිමල මු ගන්නේ මයින් එන්නේ ආච්චිය තිමල යන්නේ ඔය ජොනියල් පුතාහනේල පුතාහනේල උදාන මොකක්ද නේද නංගි ඇඳුම් වන්නේනෝ සාලු පර ඒ වගේ දේවල් තමයි කරන්නේ ඒ වයිතින් ඒවට අහු වෙන්නේ නැහැ මේ සැරේ අපි හාමුදුරුවෝ කලින් මාද වැඩි ඉතින් හැමදාම කලින්ම මේ වේදිකාවට සම්බන්ධ වෙනවා අවුරුදු ගානක් තිස්සේ අපි ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තාවුන් කරමින් තමයි ඉන්නේ වික්ෂිපරමුණෙත් ඉන්නවා ජාතික වික්ෂිපරමුණේ විධායක කමිටු වෙනවා තමයි ආ වික්ෂිපරමුණේ පුතුම ස්වාමීන් වහන්සේලා ටිකක් නේ වැඩි නේද අනිවාර්යයෙන් ඔව් මට මතකයි මේ තිබුණේ මහරගම තරුණ සේවා සභාවේ අපි ගියා ඔව් මයිතන්නේ මේ වෙලාවේ මහා සංඝරත්නය හැටේට ගොඩක් පෙළ ගහලා ඉන්නවා මේ වෙලාවේ දන්නවනේ රට වෙලා තියෙන දේ හැමදාමත් ඉතින් මහා සංඝරත්නය රත්න විපත්තියක් ඉන්න අයියක් වෙනකොට රෝහන්සේලා පෙරමුණ ගන්නවනේ ඉතින් අනිවාර්යෙන් පෙරමුණ ගන්නවා ඔව් ඒ නිසා හම්දුරෝ කොයි පළාතෙන්ද මම වාරිපොල වැදන්න තියෙන පන්සලේ වාරිපොල නැතනම් වාරිපොල සුමංගල හම්දුරෝ කියලා නම් අපි අහලා තියෙනවා ශ්‍රී සුමංගල හම්දුරෝ ඉතින් මේ හවුදුරුනේ මේ අර මෙහෙ පෙරහැර කරන්න දෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනෝනේ නේද ඒ තරම් එයා ඒ මම මෝඩ අදහස්නේ ඔව් රජමහ විහාරේ කුරුණෑගල රජමහ විහාරේ පෙරහැර කරන්න දෙන්නේ නැහැ අත්කඩ විහාරේ ඔව් ඉතින් දැන් මෝඩ අදහස් තමයි මහර දෙයක් දෙන්න එපා දැන් ඒගොල්ලෝ මේ මේ ආගමික පදනම කඩන්න ඒගොල්ලන්ට අනික් ප්‍රතිවිරුද්ධ පක්ෂ වලින් ඉතින් මොනවාර දෙයක් කියන්නේ කියන්නේ ඉතින් පදනමක් දේවල් කියනවා කවදාවත් එහෙම ආගමික සංස්කෘතියට පරිහානියක් කරන්නේ නැහැ කියන එකක් උදාහරණයක් දන්නවා පැහැදිලිව දන්නවා අපේ හැමෝටම ඒක නාට ඒගොල්ලන්ට තියෙන බයක් නෙදින බයක් තියෙන ඉඳ ඒගොල්ලෝ කොහොම හරි උත්සාහ කරන්නේ මේ මොනවා හරි ක්‍රමවේදකින් ආගමික සංස්කෘතියව නැති කරන්න මිනිස්සු අතර කලකිරීමක් ඇති කරවන්න අප කරේ තියෙන ජන බලවේග පෙරහැර ජාතික ජන බලවේග තියෙන විශ්වාසය බිඳින්න මොනවා හරි සම්පත් බලාප කියන එක තමයි දැන් කරන්නේ. ඔව් එක සැරයක් සාපියව ගත්ත මේ කුරුණෑගල වන්ද ප්‍රේෂිය. දැන් ඉතින් ඒකේ ප්‍රතිඵල මොනවද? ඔව් බලන්නකෝ මිනිස්සු ගෑනු ගිහිල්ලා කිව්වා ඕව ඕ කරයි කියලා ළමයි හම්බ වෙන්නේ නැහැ කියලා. මේ එක එකගේ සල්ලි වලට ගිහිල්ලා ඔක්කොම විනාශ කළා දෙන්නම තියෙනවා රැවටීම කියන එක. මිනිස්සු හරියට තේරුම් ගන්නවා නම් එදා ඉඳන් කරපු රැවටීම අවුරුදු ගානක් තිස්සේ කරපු රැවටීම දැන් ඉතින් මිනිස්සු ඒක හොඳට තේරුම් අරගෙන ඉන්නේ. අපි දන්නා අනිවාර්යෙන්ම මේ ජයග්‍රහණය මහවත් ඉවරලා ඉවරයි කියන එක. නයි දැම්ම එක පන්සලකින් දාලා. ඉතින් ඇත්තටම මිනිස්සුන්ගේ මනස විකෘති කළා මොල කෑවා. ඔව් මොල කාලා තමයි මේ ආණ්ඩුව ගත්තේ ඒගොල්ලෝ. ඔව් මිනිස්සු විකෘති මානසිකත්වයක් හදුවා ඒ වෙලාවේ. ඒක දැන් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ පරතරේ. හරි ආමුදුරනේ එහෙනම්
ඔබවහන්සේට. කුරුණෑගල කිව්වහම ඓතිහාසික කතන්දරවල තියෙනවා මේ කුරු රටෙන් ආපු නිසායි කියලා. එහෙම තමයි සාහිත්‍යයේ තියෙන්නේ. කුරු රටෙන් ආපු නිසා ඒ නෑදෑයෝ කට්ටිය සියලු දෙනාම කුරුණෑගල කියෝ නෑ කියනවා. නොයෙකුත් කයි කතන්දර තියෙනවා. ඉතින් කොහමාරි කුරුණෑගල කිව්වහම අතුගල් පුරවරයත් කියලා කියනවනේ. එක එක නම් පැටවෙදුනා. දැන් තියෙන ඉතින් කුරුණෑගල කියන එක. ඉතින් මේක හැදෙන්න ගියා ජොනියාගේ ගප කියන එක විදියට, ජොනියාගේ නගරය කියන එක. යන්තම් ඒව බේරුණා. නැත්තම් මේවා වයඹ ඩිස්ට්‍රිබියුටර්ස් ඒගොල්ලෝනේ. වයඹ අරක්කුකාරයෝ තමයි දේශපාලනය කරන්නේ. ඔය රේන්දකාරයෝ වගේ නෙමෙයි දැන් ඔක්කොම දේශපාලනය කියන්නේ. පස් ජාව අරංකාරයෝ, වැලි ජාව අරංකාරයෝ, එක්කෝ කුඩුත් කියලා කියනෝනේ, අර කුඩු දිගාරහිමේ දිගම්බරන්ලට කුඩු කියලා කියනෝනේ. ඒ වගේ ජාව අරංකාරයෙක් එකමුතුවක් තමයි දේශපාලනය කියන්නේ. අනිත් එක කල්ලි. ඒ කල්ලි මජර කල්ලි තමයි බලය අල්ලගෙන පවත්වගෙන යන්නේ. මේක කල්ලියක් නෑ, මේක සහෝදරාත්මක හැඟීමෙන් තමයි තියෙන්නේ. කල්ලි එකතු වෙලා තමයි රාජපක්ෂ වාදය හැදුනේ. ඒ තරමටම රට පිරිහිලා ගියා. ඉතින් අපේ සුපේක්ෂ ශික්ෂාකාමී වහන්සේ, ස්වාමින් වහන්සේ නමක් වඩිනවා මේ පැත්තට. මේ ඉස්සරහා ලොකු ක්‍රීඩාංගණයක් තියෙන එක දෙන්නේ නැහනේ. ක්‍රීඩාංගණය මං හිතන්නේ රැස්වීම වලට දුන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා. ප්‍රශ්නේ තියෙන්නේ අතර මේක අද ඉතිහාසගත වෙන දවසක්. ක්‍රීඩාංගණය වැඩක් නැහැ. මේ ඉතිහාසගත වෙනවා. ඒ කියන්නේ කුරුණෑගල අද ඉතිහාසගත වෙනවයි කියලා කියන්නේ සම්පූර්ණ මේ තරවල් වෙනවා. ඒ තරම් සෙනඟක් දෙන්නේ ඉති වෙනවා. මම හිතනවා මේක කුරුණෑගල දෙවන්තම මෙලිය බවට පත් වෙනවා. කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩා පිටිය ලැස්ති අවශ්‍ය හතරට තමයි මේ දෙවන්ත රැලිය පැවැත්වෙන්නේ. සියලු සුන්දරම පොදු මොනක්ද මේ කුරුණෑගල ජප්පයි මහ රැලිය රටකට වසන්තන ලස්සන සෞස්කෘතියක් දෙන්නේ. සෞස්කෘතියක් දෙකන්නවා. දෙවන්ත ක්‍රීඩාංගණයක් සත්‍යවාදී ක්‍රීඩාංගණය කිව්වාම සියල්ලම ලෑස්ති. මතක් වෙන්නේ කාවද? ජොනියා මතක් වෙන්නේ. අර බුවනකබාව හෝටලේ කැඩුවේ, බුවනකබාව හෝටලේ කඩලා ඒ නගරාධිපතිය මයිලකට අත තියන්න දෙන්නේ නැහැ කිව්වා ජොනියා. එහෙමයි වාසිබස් දෙඩුවේ මයිලකට අත තියන්න බෑ කිව්වට මයිල් පිටින් ඇතුළට ගියා. ඊට පස්සේ මොකක්ද ආපෝ ඇපිල් එකක් දාලා තියෙනවා. නමුත් මුංගේ පාදඩ නැහින ක්‍රියා අසමජ්ජාති වැඩ ඔක්කොම ඕවා දැක්කුවා කුරුණෑගල. කුරුණෑගල ජනතාව ඇඟිලි ජනගෙන බලන් ඉන්නේ. අවස්ථාව වෙනකන් කුරුණෑගල විතරක් නෙමෙයි රටේම ජනතාව රට අනුරට දෙන්න බලන් ඉන්නේ. මොදක මේ පාදඩ වැඩ, නීච වැඩ, උම්මත්තක වැඩ සියල්ලම නවත්තලා එක මිටට අනුර සහෝදරයට රට බාර දෙන්න ලෑස්ති වෙන මොහොතේ තමයි අපි මේ යවින්නේ ඉන්නේ. අපි කිව්වේ කාලේ අපිට රජෙක් කියලා අපිට දුන්න ඔටුනු පළන්දකට දුන්නා. මහින්ද ඇවිල්ලා බිම ඉඹලා දුන්නේ. කුරුණෑගලට ඊට පස්සේ ආව මෙහෙ ඉල්ලන්න. අයි හේ රාජපක්ෂ පරම්පරාවම හිටියා හේ අම්මන්තට කුරුණෑගලට දාලා මෙහෙන් අප්පච්චි එකට ආවා. එකට ඇවිල්ලා තාමත් අප්පච්චි ඉන්නේ කුරුණෑගල ආසනේ නියෝජනය කළා. කුරුණෑගල කොහොම මේක ඩිස්ටිනේෂන් එකක්, මේක ගමනාන්තයක්, ඉතාමත් විධිමත් නගරයක්. මේ නගරවල පාලන බලය උන්ගේ පාදණයට හිමි වුණා. ඒක නවත්තන්න ඕන නිසායි කුරුණෑගල විතරක් නෙමෙයි රටේම බලය අනුරට කියන එක දැන් උන් ඔක්කොම කකුල් වෙවුලන් අරන් තියන්නේ. ජොනියා අරගලේ කාලේ ඉඳන් වහසිබස් දෙඩුවා. අරගලේට ගහන්න ඕන කිව්වා. ඒක ප්‍රතිඵලයක් තමයි. අරගලේ ප්‍රතිඵල තමයි මේ ඔක්කොම සියල්ල සිද්ධ වුණේ. ඉතින් අපි කියනවා කුරුණෑගල මේ සත්‍යවාදී ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිර යනවා. මම ගිය හැම රැස්වීමකම අම්මට සිරි සෙනගක් ඉන්නේ. මේ කුරුණෑගල විතරයි සෙනග. මේ කුරුණෑගලවට සෙනග විතරයි ඉන්නේ මෙතෙන්ට. මේවා බස් වලින් අදින්නේ, කොළඹින් අදින්නේ. රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට රැස්වීම් ටික නවත්තලා දිනවා. රැස්වීම් කරගන්න විදියක් නැතුව පුතා නෝලා වෙන වෙන වැඩ. ඒ කියන්නේ මේ අපි දැක්කා මේ අදිටන ටී-ෂර්ට් ඇඳගෙන සරගන්නවලු. සර කරන්න දෙයක් නැහැ. බල කොමාරි වැරදි කරපුවොන්ට නීතියෙන් දඬුවම් දෙනවා මිසක් ගර්ජන එල්ල කරන්නේ නැහැ කියන එක ජයග්‍රහණය කරන් පස්සේ අනුර සහෝදරයා සියල්ල කියලා තියෙන්නේ. මොකද අපි දඬුවනේ ජයග්‍රහණය කරාට පස්සේ මේ ගමේ තියෙන ඔක්කොම සමිති ටික නැත්නම් ওই ගම්මට්ටමින් තියෙනෝනේ සමිති ගොඩක්. ඔගොල්ලෝ දඬුවනේ සමිති. ඉතින් ඒ සමිති ටික ඔක්කොම ග්‍රාම සේවක මට්ටමින් තියෙන සමිති ටික ඔක් සියල්ලම ඒවා සාම කොමිටි වගේ වෙලා ආරක්ෂා කරනවා. අර
මයිලකට අත තියන්න දෙන්නේ නැහැ කිව්වේ. මයිලකට අත තියන්න දෙන්නේ නැහැ. අපි කියනවා මයිලකට අත තියන්න දෙන්නේ නැහැ කියලා. අර ඒ කියන්නේ විරුද්ධ පාක්ෂිකයන්ව විරුද්ධ පාක්ෂිකවත් අපි අනුර සහෝදරයා ඡන්ද දෙන්නට පස්සේ ඒ කියන්නේ මේ දවස් දෙකක් තුනක් ඇතුළත මහමැතිවරණයක් එනවා. ඒ මහමැතිවරණයක් ආවට පස්සේ ඒගොල්ලන්වත් අපි ගේන්නේ නැහැ. අවවාදයේ ආදර්ශයේ උපමාව දෙන්න ඕන දේශපාලන ප්‍රචණ්ඩත්වයක් සිදු වෙන්නේ නැහැ කියලා. එහෙම නේද වෙන්න ඕන. අපි කිසිම ප්‍රචණ්ඩත්වයක් වෙන්නේ නැහැ කියන එක අපිට කැට කියලා කියන්න පුළුවන්. ඒක තමයි අනුර සහෝදරයා කියන්නේ සමගියට පාලමක් යුද්ධයට තිතක් දිවියට අරුත්තක් හැදියාවට ලැබියාවක් හැකියාවට රැකියාවක් සාක්කුවට සේප්පුවක් දුකී බවට නිවහනක් දූෂණයට වැටක් ගමට ආණ්ඩුවක් රටේ නායකත්වයක් ඒ අනුර සහෝදරයාගේ නායකත්වයෙන් මෙන්න ක්‍රීඩාංගණය අන්න පේන්නේ ඇති ස්ටේජ් එක ජය වේවා.